මේ රුවන් මඩුවට තමයි යන්න හදන්නේ. තවත් දළදා වහන්සේ එන මාර්ගයේ දළදා වහන්සේ තැන්පත් වූ ස්ථානයක්. රුවන් මඩුව කියන්නේ ටිකක් අමාරු මාර්ගයක්. මෙතන ඉඳලා අපිට පයින් යන්න වෙන කිලෝමීටර 5ක් විතර දුරක් කැලේ ඇතුලේ පයින් යන්න තියෙනවා. ඉතින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළා. ඒ පිළිබඳව තොරතුරු කතා බස් කරන්න සූදානම්. අපිත් එක්ක ඉතින් ප්‍රදීපුත් එකතු වෙනවා බෙන්දවාගේ තොරතුරු කතා කරන්න. අනිත් ස්ථාන වගේ මේත් එක්කම අපි සම්බන්ධ කරගත්ත මේ ප්‍රදේශයේ මේ මාර්ගය පිළිබඳව මේ කැලේ පිළිබඳව බොහොම හසල දැනුමක් තියෙන ප්‍රදේශයේ අපි මාත්මෙක් අපි මේ මහත්මයා තමයි කතා කරන ගමන් තමයි මේ තොරතුරු ඔබට වාර්තා කරන්න. මොකද මේ මාර්ගයේ මේ වනසතුන් අලි මේ වාහන අවතුරු දෙනක් තියෙනවා. අලි සිටු බවට සාක්ෂි. අලි වලස්සු මේ කොටස් දෙකම මේ ප්‍රදේශයේ ඉන්නවා කියලා තමයි සඳහන් වෙන නිසා අපි ගමේ කෙනෙක් සම්බන්ධ කරගෙන මේ ගමන යන සූදානම් යා. මේ ඉන්නේ රුවන් මඩුව වැව කියන ස්ථානයේ. මේ අපේ පිටිපසින් පේන රුවන් මඩුව වැවත් ඓතිහාසික ස්ථානයක්. මේක අපි සඳහන් කරන දළදා වහන්සේ වැඩම කර වූ මාර්ගයේ සද්දන් රුවන් මඩුව කියන දළදා වහන්සේ තැන්පත් කරපු ස්ථානයක්. ඒ මාර්ගයේ අනාතුරතුර තියෙන තවත් වැදගත් තැනක්. අපිට ප්‍රදීප් කියන්නකෝ මේ රුවන් මඩුව වැවේ තියෙන ඓතිහාසික වටිනාකම මොකද්ද? නිරුද්ධ විශේෂයෙන්ම මේ වැව දන්තධාතුන් වහන්සේ රැගෙන හේමලා කුමරියත් දන්ත කුමරුණුත් මෙරටට වැඩම කරද්දී මේ ප්‍රදේශයේ රුවන් මඩුව කියන ප්‍රදේශයේ දන්තධාතුන් වහන්සේ තැන්පත් කරනවා. ඒ තැන්පත් කරාට පස්සේ ඔබ අපි අහලා තිනවා හේමලා කුමරිය දන්තධාතුන් වහන්සේ තමන්ගේ කිස් වැටියට තියලා තමයි අර රැගෙන ඉන්නේ. එතකොට ඒ කිස් වැටිය නිරන්තරයෙන් පිරිසිදු කරනවා. ඒදී මේ හරිය තිබිලා තිනවා පොඩි දිය කඩਿੱත්තක්. ඒ දිය කඩਿੱත්තේදී ඒ හේමලා කුමරි විසින් සොකී කිස් වැටිය පිරිසිදු කරනවා. ඒ පිරිසිදු කරපු ඒ වැව මේ ඒ ස්ථානයේ ඒ දිය කඩਿੱත්ත පසුකාලීනව මේ විදිහට විශාල වැවක් විදිහට සංවර්ධනය කරනවා කියලා තමයි මෙතන ජනප්‍රවාදවල සහ ඉතිහාසයේ කරුණු තියෙන්නේ. ඔව් අපි මේ මාර්ගය තමයි රොන්මඩුවට යන්නේ. ඉතින් මං කියවනේ අපේ ගමේ කෙනෙක් අපි සම්බන්ධ කරගත්තා කියලා. අපිත් එක්ක සිරිපලමම තමයි මේ ගමට එකතු වෙන්නේ ටිකක් පරිසරයේ නැත්තම් මේ ප්‍රදේශයේ අලි ඇතුන් මනසතුන් වෙන නිසා. සිරිපලමම අපිට කියන්නකෝ කොච්චර කාල වෙනවද මෙහි පදිංචි රැවිලා? දැන් මේ වෙනකොට අවුරුදු 10ක් විතර වෙනවා. යුද්ධයට පති තමයි අපිට ආවේ. ඇවිල්ලා තමයි මේ වැවේම මේවා පිළිසක් මේ කරලා ඔක්කොම කරගෙන දැන්ට යන්නේ. මේකට මේ වැවට අදාළව තමයි මේ පන්සල තියෙන්නේ. රුවන්මඩුවේ පන්සල. ගව මේක. ඊකට එහා තව තියෙනවා ඉතින් ඒක කියලා ගම් ගල පිට වැව එහෙම එහෙම එක එක ගන් තියෙන දේවල් මේකේ තවම තියෙන ගන් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මාමලා එනකොට මේ වැවේ මෙහෙම වැවක් විදියට මේක තිබුණ නැහැ. මේක ටිකක් කැල තිබුණේ. මේක තිබුණේ බන්ට් එකක්. ඒ බන්ට් එක තමයි ඊට පස්සේ ඇවිල්ලා මේ බන්ට් එක මෙවා කරලා බැඳලා ඔෆිසර්ස් කණි කරලා මේක හදලා දුන්නේ අපි. ඔව්. ඉතින් අතර මේ ජනතාවට මේ අවශ්‍ය වෙන්නේ මේ ජනතාව කියන්නේ මේ දේවල්ට හරි ආදරේ මේ මිනිස්සු. මේ විහාරස්ථාන වලට මේ වැවමුණු වලට මේ කැලෑ වලට මිනිස්සු ආදරේ. අවාසනාවට අපිම තමයි මේ ගම්වල මිනිස්සු නෙමෙයි පිටින් ඉන්න ආක්‍රමණත් එක්ක තමයි නිදන් හොරු වේවා අන්තවාදීන් හොයවා තමයි මේවා විනාශ කරන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන් කියන්නේ මේවා අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපි මේව ඔබට ඉදිරිපත් කරන්නේ මේවා විනාශ කරන්න නෙමෙයි මේවා ආරක්ෂා කරගන්න. අපි තවත් කිලෝමීටර් මං හිතන්නේ තව 4ක් විතර යන්න තියෙනවා රුවන්මඩුව විහාරස්ථානට. අපි එතන නිකුත් විස්තර කතා කරමු. රුවන්මඩුව විහාරස්ථාන අතර රුවන්මඩුව පන්සල කියන භූමිය තමයි ඉන්නේ. වටේ පිටේ අපිට තියෙනවා මේ ගල් එහෙම දකින්න පුළුවන්. මේකේ තව ඇත්තම තව විශේෂ කාරණා තියෙනවා අපිට බලන්න සහ වටිනා දේවල් සමහර ඒවා අපිට පෙන්වන්න බෑ. පෙන්වන්න බැරි. ඒවා පෙන්වීම තුළින් මේ ප්‍රදේශයට හානි වෙන්න පුළුවන්, මේ භූමියට හානි වෙන්න පුළුවන් සහ අපේ උරුමයන්ට හානි වෙන්න හැකියාව තිබෙනවා. මොකද රජකාරී රජවරු අපේ රජදරුවෝ මේ තැන්වල ජීවත් වෙලා තියෙනවා. මේවා ආරක්ෂා කරලා තියෙනවා. ඒත් එක්ක ප්‍රාදේශීය පාලකයන් මේවා ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තැන්වල තියෙන සමාජය අපි උඩ ඉදිරිපත් කරන්නේ අපිව නරබලා අපි ඒ දේව අපි හිත තබා ගන්න. මොකද ඒ අපේ අනාගතේට ආරක්ෂා කරගන්න තුන නිසා අපි බලමු මේ තැන්වල තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම මොනවද කියන කාරණා අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අපි ප්‍රදීප් අපිට එකතු වෙනවා. මේ තියෙන තවත් ඒ වගේ ස්ථානයක්
මේ රුවන්මඩුව විහාරස්ථානය. දළදා වහන්සේ වැඩම කරපු නැත්නම් දළදා මාර්ගයේ තියෙන ඉතාමත් වැදගත් ස්ථානයක් තමයි රුවන්මඩුව විහාරස්ථානය නැත්නම් රුවන්මඩුව පන්සල. මේ ස්ථානයේත් අපේ දළදා වහන්සේ රැගෙන මිත් යම් කාලයක් මේ ස්ථානයේ තැන්පත් කර තිබ්බා කියන විශ්වාසය තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි ප්‍රදීප්ෙක් කතා කරන සූදානම් වන්නේ. ප්‍රදීප් අපිට කියන්න මෙහි ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් පිළිබඳව. නිරෝධ, ඇත්තටම ඔබ අපි කතා කරා දන්ත දවතුන් වහන්සේ ගුරුකන්ද විහාරස්ථානයෙන් රැගෙන ඊට පස්සේ පැමිණෙන්නේ මේ රුවන්මඩුව කියන ප්‍රදේශයට. මේ රුවන්මඩුව ප්‍රදේශය විශේෂයෙන්ම ඒ වකට ප්‍රභූවරුන් ජීවත් වෙච්ච ප්‍රදේශයක්. ප්‍රභූවරුන් ජීවත් වෙච්ච ප්‍රදේශයක් නිසාම මේ ප්‍රදේශයේ ඒ දන්ත ධාතුන් වහන්සේ රැගෙනෙද්දී දන්ත ධාතුන් වහන්සේට තිබුණු අපරිමිත භක්තිය නිසා ඒ මිනිස්සු තමන්ගේ තිබුණු ආභරණ, එහෙමත් නැත්නම් ස්වර්ණාභරණ විශේෂයෙන්ම ස්වර්ණාභරණ අරගෙන ඒකෙන් මණ්ඩපයක් හදනවා. ඒ රත්රන් වලින් මණ්ඩපයක් හදනවා, අර පාවිච්චි කරන ස්වර්ණාභරණ වලින්. ඒ මණ්ඩපය හදලා ඒ මණ්ඩපය තුළ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරනවා. මෙන්න මේ තැන්පත් කිරීම හරහා තමයි මේ ප්‍රදේශයට රත්රන් මණ්ඩපය කියන ප්‍රදේශයේ, එහෙම නැත්නම් පසුකාලීනව රුවන් මඩුව රත්රන් මණ්ඩපය, පසුකාලීනව රුවන් මඩුව විදිහට මේ නම පටබැඳින්නේ. එතකොට විශේෂයෙන්ම ඒ වකට මේ ප්‍රදේශයේ හිටපු ප්‍රභූවරුන් සිටියා කියන සාක්ෂි ඔබට ඉස්සරහින් මම පෙන්වුවා. විශේෂයෙන්ම ඔබ දකින්න ඇති පසුකාලීනව ඒ ආක්‍රමණත් සමග ඒ හිටපු ප්‍රභූවරුන් තමයි අනුරාධපුරයේ සහ ඉන්න ඔබට පසුබසින්නේ. ඔය දැන් ප්‍රදීප් කිව්වාගේ අපිට යම් යම් කාරණා පෙන්වන ප්‍රභවරුන් සිටියා කියන කාරණා. නමුත් මං කියන අපිට හැම දෙයක්ම පෙන්වන්න බෑ. ඒක අපේ මේ ස්ථානවලට යම් අනාරක්ෂිත බවක් ගේන්න පුළුවන්. මේ දැන් වෙන විටත් නිදන්වරුන්ගේ ග්‍රහණයට මේවා ලක් වෙලා ඉවරයි. අපිට පෙන්වන්න පුළුවන් සමහරතෙන් හාරලා තියෙනවා. ඉතින් තව තවත් යම් යම් දේවල් මේවා ඔබට කිව්වොත් එහෙම ඒ දේම තමයි තවත් වෙන්නේ. මේ අපිට ප්‍රදීප් කියන මේ මොන රචකවරුන්ගේ අනුග්‍රහය ලැබෙන්නේ නැද්ද පහු කාලෙන් හෝ ඒ කාලේදී? විශේෂයෙන්ම මුල් කාලේ දන්ත ධාතුන් වහන්සේ රැගෙන එන කාල සීමාව තුළ නම් කිත්සිරි මෙවන් රජතුමා තමයි, කිත්සිරි මේඝවර්ණ අපි කියන්නේ ඒ රජතුමා තමයි දන්ත ධාතුන් වහන්සේ උත්තරසාලේ විහාරයෙන් බාරගන්නේ. ඒ එනකන් මේක ප්‍රාදේශීය රජවරුන්ගේ ඒ සෙද්ද මෙතන ප්‍රාදේශීය පාලකින්ගේ යටතේ තියෙන ප්‍රශ්න. ඔබට මේ ප්‍රදේශයේ දකින්න පුළුවන් මේ විශාල දාගෙබක්, ඒ වගේම මේ තිබෙන නටබුන් අනුව පැහැදිලිවම පසුකාලීනව වළගම්බර රජතුමාගෙන් පසුවත් රාජානුග්‍රහය ලැබුණු බවට සාධක පවතිනවා. වළගම්බරතුමා එක අවස්ථාවකදී තමගේ රාජ්‍ය විදේශිකයන්ට ලබා දීලා සංගවසිරින්නේ මේ ප්‍රදේශය මේ ආශ්‍රිතව. ඒත් එක්ක තමයි මේවා සංවර්ධනය වෙන්නේ. ඔව්, විශේෂයෙන්ම වළගම්බර රජතුමා ඒ ආක්‍රමණිකයින්ට බී පලාගොස් සැඟව සිටීමේදී අපි දන්නවා වෙහෙරතැන්න කියලා මෙට ඔබෙන් තිබෙන ප්‍රදේශයක්. ඒ වෙහෙරතැන්න දැන් වර්තමානයේ විහාරයක් තිබෙනවා. ඒ වෙහෙරතැන්න විහාරයේ තමයි එතුමා සැඟවී සිටින්නේ. ඒ සැඟවී සිටීමේදී තමයි එතුමා මේ පිළිබඳව අදහසක් ගන්නෙ. ඒ අපි හිතන විදිහට අදහසක් ගන්නෙ පසු කාලිනව ඒ ආක්‍රමණිකයින්ට විරුද්ධව අපහු සටනක් මෙහෙවලා රාජ්‍යත්වය ලබා ගැනීමෙන් පසු ඉතින් මේ ප්‍රදේශයට විශාල රාජ්‍ය අනුග්‍රහයක් සහිතව මේ ප්‍රදේශය සංවර්ධනය වෙනවා. දැන් මේ රුවන්මඩුව විහාරස්ථාන භූමියේ අද වෙන විටත් පැහැදිලිවම දැන් මේ පිටිපස්සෙන් පේන්නේත් මේත් නටබුන් ගල් කණු මේක යම් බොහෝ විට විහාර මණ්ඩපයක් හෝ නැත්නම් භික්ෂුන් වහන්සේලා සින්න ආවාසකයක් වෙන්න හැකියාව තියෙනවා. මේ කණු දිහා බැලුවම අපිට හිතන්න හැකියාව තියෙන්නේ මේ වගේ ගල් කණු විශාල ප්‍රමාණයක් මේ භූමියේ හැමතැනම තියෙනවා. ඒත් එක්කම මෙර නුදුරුම් තියෙනවා චෛත්‍යයක්. ඒ චෛත්‍යයේ තවමත් අර පස් ගොඩැල්ල සහ ගඩොල් පැහැදිලිව අපිට දකින්න පුළුවන්. ඉතින් මේ වගේ ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබෙන් තියෙනවා මල්ලාසනයක්, ගලින් කළ මල්ලාසන. මේ ඔක්කොම ගල් උපයෝග කරගෙන, කළු ගල් උපයෝග කරගෙන තියෙන ගලින් කළ මල්ලාසනයක් තියෙනවා. ඉතින් මේ වගේ බොහොම වටිනා ඓතිහාසික ස්ථානයක් තමයි රුවන්මඩුව විහාරස්ථානය කියන්නේ. මේ සියලු කාරණාත් එක්ක අපිට විශ්වාස කරන්න පුළුවන් දළදා වහන්සේ මේ ස්ථානයේ තැන්පත් කිරීම සිදු කළ තියෙනති. ජනප්‍රවාස යම් යම් ශිලාලේඛනවල සහ පුරාවිද්‍යාත්මක සාධකත් එක්ක තමයි මේවා කතා කරන්නේ. ඉතින් මේ ප්‍රදේශය තුළට අපි ඔබට කියන්නේ ඇත්තටම මේවා මේ අපේ අනිත් ජනතාවට කියනවා. තවමත් මේවට අපේ ජනතාව ඉන්නේ නැහැ. මේවට අපේ අනිකුත් ප්‍රදේශවල ඉන්න ජනතාව ඇවිල්ලා මේවා නරබලා, මේවා වැඳ පුදාගෙන ඒ තුලින් තමයි මේවා දිනුවට පත් කරන්න හැකියාව තියෙන මේ අපේ උරුමයන්. අපි හැමදාම කියන්නේ මේ අපේ උරුමයන් අනාගත පරපුර අපි දායාද කරන්න ඕනේ. අපේ දරුවන්ට මේවා කියලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඔබට මේවා ඉදිරිපත් කරන්නේ. ඔබලාත් හැකියාව තියෙනවා නම් මේ ස්ථානට ඇවිල්ලා මේක බෝකස්සව ගම්මාරිසට කිලෝමීටර 8ක් 10ක් පමණ දුරකින් තියෙන්නේ. කිලෝමීටර 3ක් 4ක් පයින් එන්න ඕනේ. නැත්තම් ට්‍රැක්ටරයක් ආධාරයෙන් එන්න ඕනේ. ඉතින් අසීරු ගමනක්. නමුත් ස්වභාව సౌందర్యයත් එක්ක ගමන් කරනකොට මේ මහන්සිය අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඔබට හැකියාව තිබෙනවා ඇවිල්ලා මේවා දැකලා වැඳ පුදාගෙන ඔබේ දරුවන්ට, ඔබේ අනාගත පරපුරට, රටට මේවා ප්‍රකාශ කරන්න. ඒ තුලින් තමයි අපේ බෞද්ධ උරුමයන් අපිට රැක ගන්න අවස්ථාව තියෙන්නේ.
මේ රුවන් මඩුව විහාරස්ථානේ දැන් මේ වටේම යම් සීමාවක් ලක්ෂණ කරලා තියෙන ආකාරයට පේන තියෙනවා. දැන් මේ සීමාවෙන්න මේ ගල් දැම්ම හතර වටේම තියෙනවා ලකුණු කරලා. මේ ගල් වැටියකද ඒත් එක්කම ඉතින් හැපැද තියෙන මේක මේ අපිට පේන තියෙන ජල මාර්ගයක් විදිහට අපිට හිතන්න පුළුවන් මේ දියාගලක් විදිහට මේක භාවිතා කළා කියලා අපිට හිතන්න හැකියාව තියෙනවා. පැහැදිලිව මේක ජල මාර්ගයක් අපිට මේ තියෙන පරිසරක දේවල් දිහා බැලුවාම ඉතින් ඒ ඔස්සේත් මේක ආරක්ෂා කළා කියලා අපිට හිතන්න හැකියාව තියෙනවා. ඉතින් කොහොම වඩනා ඓතිහාසික සාධක ගොඩක් තියෙනවා මේ භූමියේ රුවන් මඩුවේ. අපි එහා පැත්තට පොඩ්ඩක් කියලා බලමු. අමාරු යන්න මේ ඉන්නේ මේ ගල්තලාවේ තියෙන මේ වතුර වලවල් කීපයක් මේ ප්‍රදේශයට අතික්ක නියගේ මේ දවස්වල. ඔබ දන්නවා මේ පසුගිය දැන් මේ ඔබ මේ ආවමාර්ගයේ වැව සම්පූර්ණයෙන්ම හිඳිලා ඊට අමතරව ලින්ටික භූගත ජලය අඩු වෙලා ලින්ටික හිඳිලා ඒ වුණාට මේ ගල්තලාවක වතුර රැඳිලා තිනවා. ඔබට හිතෙන්න පුළුවන් මේ ගල්වලක එහෙම නැත්නම් මේ වගේ අඩි දෙකක් තුනක් විතර තියෙන ගල්වලක වතුර හිඳින්නේ නැත්තේ ඇයි කියලා. නමුත් නිරෝධ ඇත්ත කතන්දරේ මේකේ මේ වගේ තැන්වලින් අලි වතුර බොනවා. මේ වන සතුන් සියලු දෙනාම සොකී ජල අවශ්‍යතා සපුරා ගන්න මේ වගේ ගල්තලාවල මේ 40ක් ගල්තලාවල තමයි වර්තමානයේ වෙනකොට වතුර තියෙන. මොකද මාස ගණනක මාස 6ක 7ක විශාල දැඩි නියගයක් මේ ප්‍රදේශයට තිබුණා. හැබැයි මේ ප්‍රදේශවලට ස්වභාවික કૃතිමව ඒවකට තිබුණ තාක්ෂණය අනුව કૃතිමව මේ බිඳුව වශයෙන් මේ ගල්වලවලට ජලය සැපෙන ක්‍රමයක් තිබුණා. මේ අඩි 3ක් 4ක් විතර තියෙන මේ ගල්වලේ වතුර සම්පූර්ණයෙන් අයින් කරත් අපිට පැය එකමාරක් වගේ ඇතුළත මේක මේ ප්‍රමාණයට වතුර පිරෙනවා. හැබැයි මේ ප්‍රමාණයෙන් ඔබට වතුර එන්නේ නැහැ. මේක පිටාර ගලන්නේ නැහැ. මේ ප්‍රමාණයට වතුර පිරෙනවා. ඒකට හේතුව නිරෝධ විශේෂයෙන්ම මේ ප්‍රදේශවල මේක රුවන් මඩුව කියලා නම් අපි කියන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම රත්රන් මැණික් ආදී තිබුණ නිසා තමයි මේ ප්‍රදේශවල ප්‍රභූවරු ජීවත් වුණා. ඒ කට්ටිය මැණික් වාගේ දේවල් වලින් බුද්ධ ප්‍රතිමා හදලා එහෙම නැත්නම් සොගිය මැණික් ආදී දේවල් මේ පන්සල පූජා කරලා දෙනවා. ඒ දේවල් නිදන් කිරීමේදී ඒ මැණික් වාගේ දේවල් මැරෙන්න බලනවා අධික වියලි කියන්නේ වියලි කාලගුණයට රස්නේට. ඒ නිසා ඒ වගේ ඒ ආරක්ෂාව තහවුරු කරගන්න තමයි මේ වගේ දැන් නිර්මාණය කරලා තියෙන්නේ. ඊට ඒ නිර්මාණය කරපු ඒ වගේ ඵලයක් විදිහට තමයි අදටත් මේ වගේ මේ දැඩි වියලි කාලගුණයක පවා මේ ප්‍රදේශ මේ වගේ ස්ථානවල ජලය එක් රැස් වෙන්නේ. ඒ මැණික් ආරක්ෂා කර ගැනීමට තමයි ප්‍රධාන වශයෙන්ම මේ වගේ දැන් හදන්නේ. ඔව්. ඇත්තටම මේ ජල තිබෙන ස්ථානවල මේ ජලය මේක පැතර පිරිසිදුයි. අපිරිසිදු කියන්නේ දැන් මේ කාලයක් ගිහිල්ලා මේ අර පාසි වගේ බඳුද නැත්තම් මේ කිසිම ගඳක් නැහැ. පිරිසිදු වතුර අපිට හඳුන්වන්න පුළුවන් මේ කියන්නේ අපිරිසිදුතාවයක් නැහැ මේ වතුරේ. ඉතින් මොකද අවව නිසියාකාරව ලැබෙනවා. අපි ඔබට සමීපව පේන්න පුළුවන් නම් මේ මන්ද අඩි ප්‍රතිපඩි 3ක් 4ක් විතර 3ක් 3ක් විතර මේක ජඹුර ඇති. මේ වගේ මේ වලවල් කීපයක් තියෙන මේ ගල්තලාව මත මේ හැම එකේම වතුර එක විදිහටම තියෙනවා. දැන් අපිත් එක්ක කතා කරපොයි මාමා සඳහන් කළේ මාමලා මේ ප්‍රදේශවල ගෝවිතන්පත් කරන්න ආවහම පහුගිය කාලේ තමන්ගේ ජල පිපාසය සංසිඳුවා ගන්න මේ වතුර වලවල් වලින් කියලා. මොකද වතුර ගේන අමාරුයි. දුර ගමේ ඉඳලා සෑහෙන දුරක් එන්න ඕනේ. ඒ නිසා වතුර ගේන අමාරුයි. මේ මෑන් තමයි මේ තමන්ගේ ජල පිපාසය සංසිඳුවා ගන්න කියන්නේ. දැන් අපිට මාමනම් බීලා පෙන්නුවා. වෙනසක් නැහැ. පිරිසිදු කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ප්‍රදීප විශේෂ කාරණයක් මේ වගේ පිරිසිදු වතුර අපිට මේ ආකාරයෙන් යම් ඔබ කියන විදිහට භූගත ක්‍රමයකින් හෝ වේවා නැත්නම් වෙන ක්‍රමයකින් හෝ මෙතනට සම්බන්ධ කරන්න හැකියාව දිලා තියෙන අපි අතීත තාක්ෂණයත් එක්ක අපි ඒකනත් පොඩ්ඩක් කතා කරමු. විශේෂම නිරෝධ දැන් අපි මේ දළදා වහන්සේ වැඩම කරපු මාර්ගය පිළිබඳව පමණයි කතා කරන්නේ. ඒකේදී අපි සීමා වෙලා තිනවා. නමුත් ඔබට දැක් ගන්න පුළුවන් මේ මෙතනින් ඔබට තියෙන මඩුකන්ද කඳු වැටිය. ඒ කඳු වැටියේ තිබෙනවා විශේෂයෙන්ම කන්දේ උඩ තියෙනවා ජල තටාකයක්, කියන්නේ ස්වභාවික ජල පොකුණක් ගලෙන් නිර්මාණය වෙච්ච. ඒකෙන් ෆිල්ටර් ක්‍රමයකින් එහෙම නැත්නම් ඒ ගල හරහා ගල පසාරු කරලා විදලා බිමට ඒ කන්ද උඩ තියෙන වතුර ප්‍රමාණය බිමට අරගන්න ක්‍රමයක් හදලා තිබුණා. ඒක කියන්නේ ගල හරහා සිදුරක් විදලා ඒ තුලින් තමයි බිම තියෙන පොකුණකට වතුර අරගෙන මිනිසුන්ගේ ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න දෙන්නේ. ඒ වගේ ක්‍රමවේද අතීතයේ තිබුණා. ඒකට සාධක අදටත් තියෙනවා. ඉදර ඒ කියන්නේ අදටත් මේ තියෙන ශෛලමය සාධක හමුවේ ඒ දේවල් ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේ මේ ස්ථානේ අපිට දැන් වතුර සම්පූර්ණයෙන් අයින් කරොත් අයින් කරාට පස්සේ මේ ස්ථානේට වතුරෙන් ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම්
අහස වැසින් ලැබෙන්නේ. එමත් නැත්නම් වෙනත් ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ ස්ථානයේ වතුර බින්දු බින්දිනවා. අපි දන්නවා ගල්කින් සාමාන්‍ය වතුර උනන්නේ නැහැ. අපි දන්න තරමේ. ඒ කියන්නේ යම්කිසි වෙන ප්‍රදේශයක මේකට ඉතාමත් සියුම් විදිහට සියුම් තාක්ෂණයක් යොදාගෙන තමයි මේ ජලය එකතු වෙන එක් රැස් වෙන ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. මේක මේ අහස් ජලයෙන් වැඩිච වතුරනේ පැහැදිලිම කියන්නේ පුළුවන් සෑහෙන කාලයක් මෙතන වතුර තියලා තියෙනවා. මේ මෑත කාලින් වැස්සක් වැහෙලත් නැහැ මෙහෙට. ඒ වටුනත් මේ මෑත කාලෙච්ච පිරිච්ච වතුර නෙමෙයි. ඉතින් අපි අපේ ජල තාක්ෂණය පිළිබඳ අපි කතා කරනවා. අපි සීගිරිය මතක් කරන්න බෑ. බොහෝ දෙනෙක් සීගිරිය පිළිබඳ තමයි කතා කරන්නේ. ජල තාක්ෂණය එක කතා කරනවා. නමුත් සීගිරියත් එක්ක දැන් අපි හැමදාම කියන අනුරාධපුර පොළොන්නරුව සීගිරිය තඹුල්ලාදී ප්‍රදේශ වගේම මේ ප්‍රදේශ වලත් අපි අතීත උරුමයන් තවමත් තියෙනවා. ඉතින් අපි මේව රැක ගන්න ඕනේ. ඒ නිසායි අපි ඔබට මේව සමීප කරන්නේ. නිරන්තරයෙන් අපේ අනාගත පරපුරට මේව දායද කරන්නේ. සිරිපල මාමා කිව්වා දැන් සිරිපල මාමා මෙහෙට ආවේ දැන් අවුරුදු 10කට කලින් කියලා. ඊට කලින් කොහෙද හිටියේ? ඊට කලින් හිටියේ මම මහා කච්චගුඩි. ඉඳලා මේක අවුරුදු 60 70කට ඉතිරි ඉස්සරි අපේ අත්තලා මුත්තලා තාත්තලා මේකේ මේ රුවන්මඩු කියන වැවේ හේන් කෙටුවා. ඒක මම ඇවිදින් තියෙනවා මේකට. ඇවිදලා අපි හේන් කොටලා ඒ කාලේ මේකේ අර කුරාන් වී කුරාන් පැහෙනකොට පොල් කට්ටර දාලා පොල් කට්ටේ හාල් පැහැලා මේ මේකේ තමා මේ කිරිහර පූජා කෙරුවේ. කොහෙද? රුවන්මඩුවේ පන්සලේ බුදු පිළිමේ ළඟ. ওই බඩින්ගුරු වට්ටක්ක අනම්මනම් හැම දෙයක්ම ඒ වෙලාවට ඒ කාලේ නුක කිරිහර පූජා කරගන්න අර කරල් කපලා මේවායි පොඩි පොඩි කරල් කපලා අන්න ඇවිදින් අපේ තාත්තා කිරියත්තා ඉන්න කාලේ මේකේ තමා අපි කිරිහර පූජා කෙරුවේ. මේ හේන් යාය අපේ ඒ කාලේ අපි එන කට්ටියක් අපි මේක හේම් කොටලා මේවා අපි හේම් කොටපුවා. මේ වැව රුවන්මඩුවේ වැව. මේක එක එක ලිඳාන් උරු ඇවිල්ලා මේක දැන් පිටිම කඩලා ලිඳාන් කඩලා බුදු පිළිම කඩලා මේක පුරාණ ඉතිහාසික පන්සලක්. ඒක දැන් නටබු. ඒතර දැන් ශ්‍රීබ්‍රහ්ම ඒ කාලේ බුදු පිළිම තිබුණාද රුවන්මඩුවේ පන්සල? හිටි බුදු පිළිම තිබ්බා අඩි 6ක විතර. ඒ අඩි 6 බුදු පිළිම අපි හිටපු කාලේ මට අවුරුදු 60ක් නෑ. මේ කාලේ එනකොටත් ඒ බුදු පිළිමේ තිබුණා මෙතන. අද දැන් නෑ. ඒක මේ පුරාවිද්‍යාවෙන් අරන් ගිහිල්ලවත් එහෙම නෙමෙයි. නෑ නෑ නෑ. කඩවලා මම දැක්කා මාස 6-7කට ඉස්සරින් ඇවිදින් බලන් සම්පූර්ණයෙන්ම බුදු පිළිමේ කඩලා. කෑලක්වත් නෑ එතන. ඒවා ඔක්කොම කඩාරන් අරන් ගියේ. නැත්තම් ওই ලස්සන බුදු පිළිමයක් මෙතන. ওই හිටි බුදු පිළිමයක් තිබ්බා ඒක කඩලා. අතන මල්ලාසනේ කඩලා. ඉතින් හැම දෙයක්ම ඒවා දැන් නැති පාළු වෙලා. නැත්තම් අපි මෙතන කිරිහාර පූජා කරුවේ අපේ අත්තලා මුත්තලා ඔතන. මේකේ හේන් කොරලා මේ වැව එතකොට බැඳලා නැ කැලා වැව ඒ හේන් කොරලා තමයි අර අපි කරල් කපලා ඔක පොල් කටින් අපි අත්තා කොරලා තමයි මේකේ කිරියාර පූජා කරුවේ. මෙතන බුද්ධ පූජා කරුවේ. එහෙම තැනක් දැන් නැ. එතකොට දැන් පෞකාලීනව පැවති යුද්ධෙත් එක්ක එල්ටීටී ප්‍රහාර වලට බය මේ ඉන්න මිනිස්සු යනවා. ඔව් ඒ එල්ටීටී යුද්ධේ ඇති වෙලා තමයි අපි මෙහින් ගියේ. යුද්ධේ ඇති වෙලා මෙතන පවුල් දෙක තුනකට වෙඩි තිබ්බා. වෙඩි තිබ්බට පස්සේ තමයි අපේ ගම් වලට අපි මේ ගම ඇරලා ගියේ. ගියාට පස්සේ නැවත තමයි මේ අය ගම පදිංචි කෙරුවේ හැම තැනකින්ම. දැන් මේකේ තියෙනවා වැව් තියෙනවා කම්බිලියව තියෙනවා රුවන් මඩුව තියෙනවා බෝගස්සව තියෙනවා ගලපිටව තියෙනවා ඉතිහාසික තැන් නියම ඉතිහාසික තැන් බුදු පිළිම පන්සල් කෝවිල් හැම දෙයක්ම මෙතන අද බොහොම පොඩ්ඩක් තමයි මම අද මේ ඇවිද්දේ. වඩ අමාරු නිසා නැත්තම් තව සිද්ධස්ථාන ඕන තරම් තියෙනවා මේකේ පුරාණ සිද්ධස්ථාන පෙන්නන්න. වැව් ඒ වගේ වැව් බැඳලා තියෙනවා ඒ වගේ පන්සල් තියෙනවා ඒ වගේ බුදු පිළිම තියෙනවා. නැවත දවසක ඇවිල්ලා අපි හම් වෙලා අපි කතා කරගෙන මේවා හැම දෙයක්ම ෆොටෝ ගාගෙන අපි පෙන්වන්න ලෑස්ති වෙනවා. අතර මේ තව විශාල ප්‍රමාණයක් දැන් මේ ශ්‍රී බ්‍රහ්ම කියන වගේ තව විශාල ප්‍රමාණයක් කැලේ ඇතුළේ තව තියෙනවා. රුවන්මඩු වගේ සමහර දේවල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් හොයාගෙන නැහැ තියෙනවා. ඉතින් ඒත් එක්කම යුද්ධ ගැන කතා කරනකොට කියන්නේ මේ මෙතුමාගේ පවුලේ 18 දෙනෙක් එල්ටීටී ත්‍රස්තවාදීන් ග්‍රහණය ප්‍රහාර වලින් මිය ගිහිලා තියෙනවා මම හිතන්නේ බිරිඳත් එක්ක. ඉතින් ඔක්කොම කට්ටියම බිරිඳ මේ දරුවෝ ඔක්කොම නැති වුණා. එක දරුවයි ඉන්නේ. ඉතින් දැනටත් මන් තනියම ජීවත් වෙන්නේ. ඒ වුණත් මේවා දකින්නකොට හිතට හරි කනගාටුයි අපිට. බලන්නකො මේ පන්සලේ තිබු ලස්සන ඔය බුදු පිළිමේ දෙකට තුන්ට කඩලා කෑලි කෑලි කැඩුවනේ. කඩලා අරන් ගින් තියෙනවා. ඉතින් ගොව්වා
එතන පැහැදිලිවම මෙතුමා කතා කරන්නේ එතුමාගේ නැති වෙච්ච පවුල පිළිබඳව නෙමෙයි. LTD ත්‍රස්තවාදයෙන් නැති වෙන පවුල පිළිබඳව නෙමෙයි අපි මතක කරා. එතුමා කතා කරන්නේ විහාරස්ථානයේ විනාශය කරලා තියෙන බුදු පිළිම පිළිබඳව. මේ ජනතාවට කතා කරන්නේ මේ දුක තියෙන්නේ තමන්ගේ ජීවිතයේ ගැට ගහ ගන්න තියෙන අමාරුව නේ මේ අපේ වටිනා ශිෂ්ටාචාර සහ උරුමයන් විනාශ කිරීම පිළිබඳව. සිරිබල මම මොකද්ද ඉල්ලන්නේ මොනවද ඔයගොල්ලෝ ඉල්ලන්නේ දැන් මේ විනාශ වෙන දේවල් ගැන රජයෙන් හෝ බලධාරීන්ගෙන්? මම ඉල්ලන්නේ දැන්ට ඉන්න බලධාරීන්ගේ මේ වාගේ ශිෂ්ටාචාර මේ වාගේ පුරාණ දේවල් ඉන්න දරු પરම්පරාවට හරි දැක ගන්න මේවා ආරක්ෂා කරලා දෙන්න කියන එක. මේවා අපිට මේවා ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් තවටත් යනකොට මේවා නැතිම වෙනවනේ. බලන්න මේ බෝගත්තේව කියන ගම හරි මධ්‍යපත තැනක්. ඒවට තමයි මේ සම්පූර්ණ දේවල් තියෙන්නේ. පන්සල් ඔක්කොම පන්සල් තියෙන්නේ. ගලපිටාව, රුවන් මඩුව, බෝගත්තේව, සෞමල් ගස්කඩ ඔය හැම තැනකම තියෙන හොඳ පුරාණ පන්සල්. බුදු පිළිම පොකුණු පන්සල් ඒ වගේ සිද්ධස්ථාන තමයි මේ අවට ප්‍රදේශෙම තියෙන්නේ. මේ අද බොහොම පොඩි දෙයක් තමයි අපි මේ බලන්න. ඔයිට වැඩිය හොඳ සිද්ධස්ථාන තවටත් පෙන්වන්න පුළුවන්. දැන් අමාරු නිසා මම ගමන මේ ඇවිල්ලා එක මම පෙන්වන්නම් අයගෝලියෝ ඉන්නවා පතේ කට්ටියක් තනදාගෙන මම උනේ හොඳටම පෙන්වන්න. මේවා නැති කරන්න එපා. මම ඉල්ලන්නේ නැති කරන්න. බලන්න අර බුදු පිළිමේ දැන් මට හඳුනා එක දෙකක් පාන. ඇත්තට අවුරුදු 70කට ඉතින් මම මේ කාලේ මේකේ බුද්ධ පූජා කෙරුවා කීවා නේද මම. එතකොට ඒ බුද්ධ පූජා කෙරුවේ ඔය බුදු පිළිමේට. අපේ අත්තා මුත්තා කිරි අත්තා ඔක්කොම බුද්ධ පූජා කෙරුවේ ඔය බුදු පිළිමේට. අද නෑනේ ඒ බුදු පිළිමේ. මෙන්න එක තමයි කාරණේ. මේ ජනතාව ඉල්ලන්නේ මේව ආරක්ෂා කරලා අනාගත පරපුරට දායාද කරන්න කියන කාරණේ. ඉතින් අපිත් කියන්නේ බලධාරීන්ට මේව බලන රාජ්‍ය දෙපාර්තමේන්තුව වේවා රජයේ අමාත්‍යංශෝ වේවා මේව ගැන කතා කරලා මේවා ආරක්ෂා කරන වැඩපිළිවෙල සකසලා දෙන්න කියන කාරණේ බලන්න. ඒත් එක්කම අපේ අනිත් මාධ්‍ය වලටත් අපි කියනවා මේ ප්‍රදේශ වලට එන්න. අපේ මාධ්‍ය මේක පෙන්වුවට කමන්නේ නැහැ. මේවා බැලුවට කමන්නේ නැහැ. අනිත් මාධ්‍ය වලත් ඇවිල්ලා පුවත්පත් හොයවා විද්‍යුත් වේවා ඕනෑම මාධ්‍යකට මේවට ඇවිල්ලා මේවා හොයලා බලලා නිසියාකාරව වාර්තා කරලා මේ වෙන දේවල් තියෙනවා කියලා පෙන්නලා අපේ බලධාරීන්ගේ ඇස් අරින්න කියන කාරණේ අපි අනිත් මාධ්‍ය වලටත් ආරාධනා කරනවා සහ ජනතාවට ආරාධනා කරන්නේ එන්න මේ ප්‍රදේශ වලට ටිකක් දුෂ්කර මාර්ගයක් සතුන් ඉන්න පුළුවන් අනිවාර්යෙන් එනවා නම් ගමේ කෙනෙක්ගේ සහාය ලබා ගත යුතුමයි. ගමේ කෙනෙක්ගේ සහාය ලබා ගත යුතුමයි මේ ප්‍රදේශයට එනවා. මොකද අලි සහ වලස්සු මේ ප්‍රදේශයේ බහුලව ගැවසෙනවා. අලි සහ වලස්සු බහුලව ගැවසෙනවා. අලිනා නිරන්තරයෙන් ඉන්න ආකාරය අපිට හැමතැනම අලි ගියේ මාර්ග සහ වසුරු කරපු දේවල් අපිට දකින්න පුළුවන්. ඒ නිසා ඔබ ආරක්ෂාවට ගමේ කෙනෙක් සම්බන්ධ කරගත යුතුමයි කවුරු ආවත් මාධ්‍ය ආයතනක් හෝ වෙනත් කෙනෙක් ආවත්. ඒ නිසා අපි කියන්නේ පැමිණෙන්න නරඹන්න විනාශ කරන්න එපා. අනාගත පරපුරට මේවා දායක කරන්න.